ඔබේ වන්නේේ මධ්‍යහන ප්‍රධහන ප්‍රෘක්්ති විකාශය සමකින් මම නචිත් මාතරකේ. මම මල්කිවඩල මත්ත ප්‍රථමේ අවධහනය ප්‍රෘතිීසිරස් තලවිත. පළාත් සබහා සීමමානේරණ කමිටු ස්මර්තාව පර්ලිමේන්තුවට විවාදය හිට අඹගමුව ප්‍රාදේශය සබභාව වඋුසුම්. ෞත්කිලික රෝහල්වල මිල නයාාමනියය ඉදිරි සතිය තුළදී අල සහ එලවලු වලට පොහොරසානාභාරය ලබාදීම ගැන ගොවින්ගේ ප්‍රසාධය ගමේ සංවර්ධනයට අකුල් හලන පාදේශ්‍ය සභාාවලට ජනතාවගෙන් දොස් තුමාමේ පාරට විරද්ධ වෙනනු අපිට ඉල්ලන්න දෙනෙ අපිට පාසුනයනේ අපිට දෙන්න ලේන්ට මුහුණ දෙන්න හවායි දූපත සූදානමින්. පළත් සබහා සීමමානිර්ණ කමිටු වාර්තාව සභහනයක ලක්ෂමණ කිරල්ල බහතා අතින් පාදලිමෙන්න්තුවට ඉදිරිපත් කෙරුණා. මේ‍යතර පළත් සබහ සීමමානිර්ණ වාර්තාාව පිළිබඳ පක්ෂනායක වැැස්වීමක් අද පාදලිමෙන්න්තු සංකීර්ණයේදී පැත්වීමට නීමිතයි. එලබෙන පළත් සබහ බැතිවරණය සහ සීමමා නිීර්ණ වාර්තාව පිළිබඳ විවාදය සම්බන්ධව මෙහිතී අවධහනේ ජොමුකෙරෙන බවයි වාර්තා වන්නේ. ්‍ය අතර පළත් සබහහා සීමමාන් ිර්ණ වාර්තාව පිළිබඳ විවාාතය හිට පැවැත්වීමට නියවිිතයි. අභගමුව ප්‍රදේශය සභාවේ මාසික සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකෝ පැය භාගක කාලයක් සභා රැස්වීම වර්ජනය කරතිබෙනවා. අමගමුව ප්‍රාදේශය සභාවේ මාසික රැස්වීමම පැවැත්වුණේ සභාපති ජෑසංක පෙරිරා මහතාගේ ප්‍රධානත්වයෙන්. එකකුත් සභහ ැස්වීමේවාර්තාාව අනුමැතිය ලබා ැනිීම සඳහා, සභාපතිවරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී ශ්‍රීලංකා පොදෂාණ පරමුණ නියෝචනය කරන, ප්‍රදේශය සභහමන්ත්‍රී හෙලප්‍රිය නන්තරාජ මහතා විරෝධතාව දක්වාතිමිනවා. මුදල් කමිටුව සිදු කළ ගෙබම් පර්තාවේ පිටිපක් තමා වෙත නොලබුණු නිසා අධ්‍යානයකින් තොරව, මාසික සභාවාර්තාව අනුමතකළ නොහැකි පබවයි ඔහු සඳහන් කරන්නේ. නන්දරජ මතා සභාවතුරදීම හිසේ කළු පටයක් පැළඳ රස්වීම් ශලාවෙන් පිටතට පැමිණ විනාඩිත්තිහක පමණ කාලයක් විරෝධතාව දැක්කුවා. පෞද්කලික රෝහල්වල මිලනියාමනය කිරීම ඉදිරි සතිය තුළ දේසිදු කරන බව අමාත්‍යය රාජිතසේන අරත්න මහතා සඳහන් කරනවා. ශල්ල කර්ම රසයිනාකාරර් පරීක්ෂණ දරු ප්‍රසූත ගාස්තු ඇතුළු විධ අයකිරම් පනස් තුනක මිල ඉදිරි සතය තුලදී නයාමණය කිරීමට පියවරගෙන ඇති බවයි සෞඛ්‍ය පෝෂණ හා දේශී වෛද්‍යමාත්‍යක්ෂ සඳහන් කරන්නේ. පෞද්කලිකර හල් සඳහා බිල නි්‍යමණය කිරමේ ලේඛන සකස්කිරීම කටයුතු කඩිනමින් සිදුකරන ලෙසෞඛ්‍ය මමාත්‍යවරයා සෞඛ්‍ය සේවා ද්‍යක්ෂ ජනරල් විශෂක්ඥ යිද්‍ය අනිල් ජාසිංහමහතාට උපදදිස්ලාතේ තිබුණා. යුව ඉරිදින දෙක්ක තුළ එහි අවසන් වාර්තාව බහරතිමෙන් අනතුරුව ඒ සම්බන්ධ ගැසට් නිවදනේ ප්‍රකාශයට පත් කරනු ඇති.എ ්‍රලංකා තුරුණු දිරිය යි ෝජනා ක්‍රමේ, සබ්‍රගමුව පලාතේද සාර්ථකව ක්‍රියත්මගබනවා. യෝන් වෙවසයිකට් නග සිටුවීමේ අරමනෙන් ග්‍රමාති්‍ය කාරයාලය, ප්‍රතිපාති සංවර්ධන කාරයාලය සහ, ාතික ප්‍රතිපත්තිහා ආර්ථි කටියයුතුදවත්්‍යංශයේ, මධ්‍යම ව්‍යාපෘති කලබනා කරන එක කැයි, තුුණු දිරිය ව්‍යාපෘතිය ක්‍රියත්මක කරන්නේ. යෝජනා ක්‍රමය ලංකා බැංකෝ ඔසේ ක්‍රියාත්මක වන්නේ මෙ අටතේ සබරකමුව පලාාතේ නය ලබාදී යතු ්‍යවසායිකයන් හාරසිය අනුහයි දෙනකු මේ වන විට හදනාගෙන තිබෙනවා ඉන් දොළොස් දෙනකුට මේ වන විටත් නයි ලබාදී අවසන් තරුණ කටයුතු ව්‍යාපෘති කළමනා කරන හා දක්ෂිණ සංවර්ධන අමාත්තංශයේ කොඩා ්‍යපාර සංවර්ධන අංශය මගින් ව්‍යවසායිකින් එකසි පස් දෙනෙකු සඳහා ව්‍යාපාරික සැලසුම් සකස් කර අනුමැතිය පිනිස ලංකා බැංකුවෝ වෙත බහරදී තිබෙනවා තොරු දිිය නයෝජ පිළබதுතුරතුර, ලංකා බැක ෂාකා මගින් හ, ප්‍රදීශ लेකම් කාරයාල මගින් ලබගতে හැකි. මේ අතර එන්ට්‍රස් ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය ලබන විසින් නවිය තිහ තිස්සෙක යනදිනවල මොනුරාගලදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කෙරමින් පවතිනවා. ප්‍රදර්ශන බොහමිය සකස් කරන ආකාරයද මේ වන විටදැක ගත හැකි. තම ප්‍රදේශයට වත්මන් රජය මෙවැනි සැලකිල්ලක් දැක්වීම සම්බන්ධයෙන් මොනුරාගල ජනතාව රජීට ප්‍රසාධයපාල කරනවා.න්ට්‍රයිස් ශ්‍රී ංකා ප්‍රදර්ශනය? රම ලක මහංගුව අත්තලක්ම මේක. අපි කරදයාන්ගේම ස්තතිවන්ත වෙනම අපේ ගම වෙනෙන් මේ වගේ ඩකුකාර්තාවයක් කිරමීම නිමිත්ති. ඒට ශ්‍රී ලංකායික මොඩරාදිිශ්‍රිකේ මහග අවථාවක්. බොම සතුට වෙනවා මේක ගැන. ස්තතිවන්ත වෙනවා. මේ රජයට මේ වගේයක් මොන්රාදිස්ශ්‍රකයට ගෙනාපුයක ගැන. ඇතරම දුස්කර ප්‍රදශයන් මොනරාගල කියන්න ඒක නොතිතින්මං ගමේ පුංචුකඩයක් පවත්තාගෙනයන්නන්නේ ඉදි මට ඇතරම ගොඩක් වටිනවා. හද පහසක බාද හි දර න්න ලන්ග ොඩක් ස්තු ය න න්ට යි ලන් ප න රට. න් යි ල ප්‍රදාශනය පැත් ොන්රාගල දිස්සරක සුලිපාවාන ්‍යාපාරගට මහු සේවයක් පාදියන ර ට ො ාල් පදසේ පංචිරන මගේ දාසනය පවත්ේ පදේ සවාධන කිරීම ගන මත් චතුර තින. යි රංකා ප්‍රදශනයේ ොන්රාගල ට්‍රක් ට ලබ ශාල භාග මේ අපිවාගේ දෂ්වර පලාතක ජනට. ඒ එක මහගුව අවස්ථාවක් ඉති ඒක රජට ස්තු න්තන. ට යි ල ටේ සු පරිමණ වසයකට නය පාසකක් ලබා න ොඩක් ට යා දු කර ්‍රික්කට ොඩි මි වා. අතර යලකන්නේ අර්තාපල් ඇතුළු එලවලු භකාව සඳහා රජයමකින් පොහොර සහනාදහරේ ලබාදීම සම්බන්ධෙන්ද, වැිමට ගොවිිචන තව, රචේට, ප්‍රසාති පල කරනවා. ශ්‍රීලම්කාව තුළ වැඩි වශයෙන්ම අර්තාපල් සහ උඩරට එළවලු වගා කරන්නේ වැලිමට සහ වව පරණ ගම මැතිරණ කොට් හසේ. ප්‍රදේශවී ගොවිචාන සේවා ම අධ්‍යහස්ථාන දහයක් මගින් වගේබීම් අක්කර හාර දහසකට අධික ප්‍රමාණයක් සඳහා යලකන්නේ පොහොර සහනාධාරය ලබාතිෙනවා මෙය තමන්ට එමහත් සහනයක් බව වැලිමඩ අර්තාපල් සහ එලවලු ගොවින් සඳහන් කරනවා. මේ පෝර සනාධාරය ලබාදීම මංහිතනවා ගොවිට ලොකු සහනයක්වේවි කියලා ඉදිරිකාලසිීමම අතුලති රජෙන් ප අපේද. පෝර සානාධාරය ඇත්තමම්ටම අපි ඉතාගේ කොට සලකනවා. රජයට මා ගොිය කසිෙන් ස්තතුතිවන්ත වෙන. මේ පෝර සානාධාරය ලැබෙනවා කියන එක. ඉදිරියේ අලෝලටයි එලෝලට ලැබෙන එක ලොකු වාසයක් ගොපියන් අතර් ලැබෙනවා. අජයට ස්තූති පල කරන අපිකර දෙදහස් දහට අපස උසස් පෙළ විභාගේ උත්තර පත්‍ර පරීක්ෂවා කිරීම අද සිට ආරම්භ වන බව විභාග කොමසාරිස්්චරාල් සනත් පූජිත මහතා පවසනවා. ස උසස් පෙළ විාගේ පිළිපතුූපත්ගේ අද දිனா ரம்ம்ப වෙනවා. என විෂ තුමුණ ரம்ம்ப වෙනවා ඒවසංුවப்ම් පස් වන දිனைයි මෙම උ්‍රවත ැලීම සිදුවන්නේ පළමිණ අධීර යටති විෂයන් විසි අටක් සඳහා දිවනේ න පහලවක. අධ්‍යස්ථාන තිස් හතක එනම් පාසැල් තිස් හතක මෙම ඇගේ මධ්‍යස්ථාන පීටු අති වෙනවා ඒ වගේම පරිීශ්්‍යක හත්මාත්මං ශ්‍රී ලංකා ගුරු සේවේ ඒ වගේම විශ්වවිද්‍ය्याල සේත්‍රයේ පරිීෂක මහත්මාගමින් හද්දහා පමණ මෙවර පලවනිිය අදිිර සංහා සහභාග වෙනවා මේ සමගම උත්‍රපතරැගීම සිදුුව අවස්කාාවදීම විවාගේ කටයුතු පයුත්වාගෙන යනවා මේ තෝර ගෙන තිබෙන්නේ විවාගෙට බාධානෝනාව අයෙන් ශේෂේ විද්‍යා විශෂෙන් පයොත්තු භාගසාලා මේ සඳහා යොදාගන ිකඳ විද්‍යා විෂයන් මේ වන විට සම්පූර්ණය අවසංගලයි තියෙන්. ජනතා විමුක්ති පෙරුණේ පාදලිමේතු මත්‍රීවරුන් තිවේ නේ ප්‍රදේශ කිහිපේක දීම රැස්වීම් පැවැත්පූබා එහිති පලබූ අදහස්කිහිපයක් දැන් මතලත ගුවන් යාානයන්නේ හපන්ත වර නැවවෙන්නේ. ොචො කැටනවා සාර්ථක ්‍යාප කරට මොක් මහි හතර සලිදී දන් යි කල්පනා න තිපය කො ගටාවගේ මෑන්කරකට හොදයිඒ බස්සක ගකු හරයෝ නකපල්ලවද අර පාරන බස්සකමයිය. මහිද හත්‍යයක්දන් ආයි ුෂකරනවලේ නීතිපත්තුම හම්වෙලා දැනගන්නන්නේේ එයට අය පාර කියන්න පුළුවන්ද කියලා මොකටද රටහදන්නද නීති පත්මාගේ මතන ීතියන මහිද මහතක හි හ ක් න හයි කියලා කිය උත්තරෙන්නෙ නෑ. ඒ තියනඒගොල්ලුන්ගේ පක්ෂඇතුල තින අභ්‍යන්ත අආරපුද නිසා මහින්ද මහත්්‍යටම මට ඉල්ලන්න බෑ කියලා කියගන්න බැරිහින්දා වෙන කෙනගෙන් හ හරිමට බෑ කියවන්න තමයි ඔයහද. දමුත් ම කියන්නන්නේ මේ උත්සාහ කරන්න මොකටද. මෙරට ජතාවට රට ආදරෙහින්ද. ඉති ඒක මුලින්මදේරුගන්න්නන නතා මයින්දරජ පච්ච පාලනට හොඳ ඒ එකර කෙනෙක හේතු අමකක්ද වරදක් කලාත් සිතකින් නොය වගේ රකන් කලාත් පාරවල් හැතුව කිය කියනි. ඇබොලේ රජපක්ෂ මහත්තුරුනේ. එතකොට රහද්ද සුභානාගතයකෝ ආශ්චර්යකෝ එතුමට කොන්දයාමාරුව එනකොට එතුම අයන්නෙත් එලිසබ රෝ හලින් ිෙක්්ජේ. ඔබතුමාලටරට මත්තු ච අත්වනි කතිර ගහ මිස්සු අර දඩබ තු දල්ගව ිසු කොද මරට පහෙක් ගන කොදන්න ගම තින කඩේ. පස් පංගුව පැටුවක් ගෙන ඩෝල් ප්‍රතිකාට්කත් සිද්දාලකුපියක් ගන්නවා තම්බනවා පොනවා අතුල්ලනවා කොටනවා හෙට දවස ජීවත්තෙන්. ගමේ සංර්ධනය වෙනුවෙන් රජය මුදල් ලබාදුන්නද, ඇතම් පළත්පාලන ආයතනවල ක්‍රියා කලාපේ හේතුවෙන්, ඒවයින් සිදුකරණ සම්හර්තන කටයුතු ඇනහිටඇ බව බො ප්‍රදේශවලින් වාර්තාාවනවා. ්‍රාමිය මාර්ග තුනක් සංවර්ධනය සහ රුපියල් ක්ෂ හැටක මුදලක් රජය කමරුපිටිය ප්‍රදේශය සභාව සඳහා නිදහස් කරතිබෙනවා. ග්‍රාමී ප්‍රදේශවල ජනතාවට පහසුවෙන් නගරය කරා පැමිණීමේ අවස්ථාව උදා කිරීම සඳහායි මෙම මාර්ග සංවර්ධනය කෙරෙන්නේ. එහෙත් මේ වන විට මාර්ග සංවර්ධනය කිරීම බරපදල ගැටලුවක් වේ තිබෙනවා. ශ්වලංකා පපුදුජන පෙරමුුණට බලය ලැබී ඇති කමරපිටිය ප්‍රදේශ සබාව මෙම සංවර්ධන කටයුතු සඳහා මාර්ග සවර්ධන අධිකාරියට ඉඩ ලබා දෙන්නේ නැති බවට ප්‍රදේශවා සීන් චෝතනා කරනවා. ලබන නොවම්බර් මාසයට පෙර මෙම මුදලින් මාර්ග සංවර්ධනය සිදු නොකළ හෝත් එම මුදල් නැවත මහා මහ්ඩාගාරය විත යවීම සිදු වනවා. දන්නට මුදල් ලවල තිෙනවා කමරුපට ප්‍රාදේශභාවේ මාර්ගකීපයක් සංවර්ධනයක. මුදල්ලඇවිල්ල අපි කොතරක්කරුවන්ට වැඩිිය භාරදුනට පස්සේ ප්‍රාදේශභාවිති පත්වෙලා කර මේ වැඩ ක්‍රියාත්ම කරන දෙන බෑගකි. සවත්තවමං හෝ සාවත්තුමාකෙන මේ අපි සසාමෝර් කරනු තිීන්දුව. මේ සල්ලි සභාවට එව්වොත් සභාව හරහා මේ සංවතන ක්‍රාදාාමයන් ක්‍රාත්ම කරන්න කියලා. දී මහජන යෝජතය කලාා තියන්නේ ජනතාවතිව චන්ද දැගති මේ ක්‍රාත්ම කරන්න දෙන්න නැත්නම්. මේ සල්ලි ටික ආපසර මහපාණ්ා ජාතියනු. මේක හම්මුර පපිට ජනාව සිදව වන පරාධය කැලි තමයි මවදකි. පි ද රපට දශව සභාවය උපස හපති ආනන්ද විරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ප්‍රාදේශී සභවට අයත් මාර්ග සංවර්ධනය කිරීමේදී. එහි ඇස්තමේන්තු හා අධීක්ෂණ කටයුතු ප්‍රදේශ සභහාවින් කළ යුතු බවයි. සභාව සතු දේපල්ල සභාව පාරවල් සංවර්ධනය කිරීම සභාවට අයිතිකාරයක්. අපිේ සීලු මාතරට දැනුන්දීල තියනවායි අවශ්න මුදල්. රජය හරි අමාත්‍යවරුන්ගෙන් හරි එන ඕන මුදලක් ගෙන ගැන විතාමත්ම සතුට වෙන.ඒවගේම අපේ කාර්මිකලධරංගේ සහ ප්‍රාධී සභය අධීක්ෂණයටතඒ කටයුතු ක්‍රියත්ම කරන්නේ ගෙන ඉල්ලිම විතර අපි කල් තියන්නේ. ඒේද මදශපාලන අරමුණු වඩුවෙන් ජනතාවගේ සංවර්ධන කටයුතු අඩල කිරීමට උත්සාහ ධරණය. ඉදිරයේදී ජනතාවගෙන් ප්‍රතික්ෂේපවන බයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ. රජය ලබාධන මුදරින් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක නොකර රජයට චෝදනා කිරීම ඔවන්ගේ උත්සාහය බවද ප්‍රදේශවාසීන් පවසනවාසරන මිනිස්සප ගමන්නන්නේ පෙසරන කමදක්කල අපේ මේ පාර ගොඩත් ස්කරයි මට වලවල් තියනම පාරකවාහනයක් ගන්නපයක් කාරික්කාවත් අපේ මට අපි තල්ු කලතම පහයක අනි පැතර යමන් . ලස්ස විස්සක මුදලක් තට්ටක දෙනිය පාරට පාසෙලා තියෙන. මේ පාර හදන්න ඔක්කොම කරලා දෝසරයක් ගෙනවා සුද්ධ කරල්. ඒ ඔක්කොමත් කරාට පස්සේ ප්‍රාදේදි සභාවේ. සභාපතිතුමා මේ පාරට විරුද්ධ වෙනවා. අපිට ඉල්ලන්න දනෙ අපිට පාසන දයන අපිට දෙන්න. ර්ග සංවලධදධිකාරී මුදල් පස්සුනාට පාධ සභාව සබපත්තුමාගේ අවසරයක් නැතුව මේ පාර හදන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ සපතුදය අත්දාගෙන යන්න බැරි ත්වයක් මේ පාරි තියෙනවා එනිසා කරනා කරලා පාර හදා දෙන්න කියලා ම ඉල්ලාසිට ප්‍රයිසබාවට පත්වල තියන්නේ ගමගේ නියෝජතයෝ අපිමති යන්නේ අදාළ පුද්ගලයවට ඉක්මං කලා පාර අතල දෙන්න කියන. ගමේ දුපත් මවසගේ චන්දයෙන් තමයි පරි සබටි ඉල්ලදන චන්දයලබාදුන්න කිසි ප්‍රතිඵලයක් නෑහ කිය තමයි අපි කියන්නේ සෙන්කඩ කළ ඇසල පෙරහැර බංකල්ලයේ තුන්වන රන්තෝලි පෙරහැර අද ්‍රාත්‍රයේ වීති සංචාරය කරනවා. දෙවන රන්තූලි පෙරහැර ඊයේ රාත්‍රයේ වීති සංචාරය කළා. නාත විශ්ණු කතරකම සහ පත්තිනි සිව්වාහා පෙරහැර සමකින් ඇසල පෙරහර වීති සංචාරය කරත්තිී එ අැරඹීමට අත විශාල පිරිසක් මඟ පපසු රැස්ස සිටියා. දේවට නිළමේ ප්‍රධීප් නිලංඟ දෑන මහතා සහ බස්නා එකක නිළමේ පෙරුන්ද පෙරහැරකමන් කළ. නර්තරංග රැසකින් පෙරහැර වර්ණවත් වුණා. වත්මන් දේශපාලන පෙරලියේ පුරෝගමික වෝ අපත්වේ වදාළ පූජය මාදුළවාවේ සෝපිතස්වාමින් වහසේගේ පිළිටුවක් අනුරාධපුරයේ දීවෘත කරුණා. අනුරධ පුර මහවිලක්චියය ල්පත්ගම ශ්‍රී සෝපිතාරාම විහාරස්සානේදී ස්වාමීන් වහන්සේගේ පිළිරූ ෘර්ත කෙරුණේ මෙම උත්සවේ පවැත්වන කෝට්ි ශ්‍රී කල්්‍යානි සාමග්‍රී ධර්ම මහසංග සභාවේ මහනායක අති පූජ ඉත්තාෑපන ශ්‍රී දම්මාලංකාර මහනායක ස්මින්න් වහසගේ ප්‍රධානත්වෙන් විහාරාධිපති පූජ ල්පත්ගම රේවත ස්වාමීන් වහන්සේගේ අන්ශවසනා පරිදි මෙම උත්සව සංගධහන කරතිබනා උන්වහන්සේගේ පෞද්ගලික ධන පරිත්‍යාගෙනු මෙම පිළිරුව ඉදිකරඇත්තේ ගහි පැවදි අති විශාලිරිසක් මෙමවාවස්සාතෙක්ව සිටිය. මුොහදේ කෙළමින් සිටි ඉන්දිය දෙහවරයන් හය දෙනකු නවික හමුදාමකින් මුදාකෙන තිබෙනවා. උතුරු නාවික විධානයට නෞකාවකටයන උත්තනල්ධහරින් පෙරක්සහ නාවි්‍යයන් පිරිසක් ඊට දායක බුණා උතුරු මුොහදේ කොවිලම් තුඩුව ප්‍රධීපාකාරයට නවික සැතපුම් පහළවක පමණ දුරකදී දෙහෙවරයන් පිරිස ගිලමින් සිටි නාආකාරය නවික හමුදාවට නිරීක්ෂණබුණ යනුව හ ක්‍රියාත්මක වූ නවික හමුතාව මකින් බේර කැනුණු මෙම දෙහිවරයන් පිරිස වේග ප්‍රහරක යාාත්‍රාවක් වෙත භාරතය තිබෙනවා. එයනුව කන්කසන්තුරේ ශ්‍රී ලාංකා නවික නෞකා උත්තර ආයතනේ වෙත රැකිනාත් දෙහිපරයන් පිරිස ඉදිරි පරීක්ෂණ සඳහා කංකාසන්තුරේ පොලිසිය වෙත භාරදීමටයි නවික හමුතාව කටයුතු කළේ. IDෆම් HB ග්‍රාමින්න් හා එක්ව ක්‍රියාත්මක අයිITයෙන් ප්‍රවර්ධන වැඩසටහනේ තවත් අරක් நாල පන්නම්පිටිය මසන්ந்தයදී පවතුුණ.ஐන් ප්‍රවර්ධන වැටසටහනුස්සේ සජීවී සංගීත ප්‍රංගයක්ත පැවැතුුණ ஐන් රපහිනිය විශණය වන ෝි ඩ ෙල් ිය ශිල්පීන් රසක්ම සඳහාහපා කී ුණ. නර්බන්න්ට ්‍යයක්ග ලබාදීමක් මෙහිදීසිතු කරුණා ප්‍රදේශ්වාසීන් විශාල පිරිසක් ඊටෙක්වසිටිය. පර්තින වැසටහනේ තවත් අතිරක් අද මඩාටුගම හා හපපුරන ප්‍රදේශවලදී පවැත්වීමට නියමතයි. බැන් පෝට්තය ෙහිටයක් කෙටියෙන් පලාපොරොත්තුපන්. අනුරාධපුර අයිතිහාසික අභේගරිය චෛත්‍ය අභිත්සදී සංක පත්ම පූජා මහොස්වයක් පවැත්වනා. මෙම චෛත්‍යයට ආධිපති සංක සහ පත්මයන බහිරවයන් වඩුවෙන් පූජාව පැවැත්වුණු බවයි ප්‍රකාශ වුණේ. පින්කම පවැත්වනේ අටමස්සානාධිපති, ආචාරල් පූජ පල්ලේගම සිරිනිවාසස්වාමිත් වහන්සේගේ සහ, රුවන්වැනිසෑ විහාරාධිපති, පූජ පල්ලේගම හේමරදන වාමිත් වහන්සේගේ ප්‍රධානත්වෙන්. ගිහි පැවැදි විශාල පිරිසක් පින්කමට එක් සිටියා. අක්මීමන පින්නතුව ශ්‍රී විචාරාම විහරස්සානාධිපති, පූජ්ජ උඩලමත්තේ සුමන ස්වාමීට වහන්සේ වෙත සද්ධර්ම කේර්ති ශ්‍රී හිමරත්තනයන ගෞරවනාමේ සහිත, ගාලු කඩවත් අතර ඇතුළු තල්පේ පත්තුවේ ප්‍රධහන සගනායක දුරය පිළිනබුණා. උන්හන්සේ වෙත ඊට අදාල සන්නස්පත්‍රය පිළිගැන් විසිතු කෙරුණේ කතානායක කරු ජයිසුරේ මහතාගේ ප්‍රධහනත්වෙනයි. විජේපා හේියයාරච්චි රමිෂ් පතිරනයන පාර්ලිමෙන්තු න්ත්‍රිවරුන්ද පින්කමට එක්ව සිටියා. ගැිනි මතාාවන් හැත්තෑ දෙෙනෙකු සඳහා පෝෂ ආහාර්දවවෙ සහ ලදර උපකරණ ප්‍රධහනය කිරීම පින්කමක් පානදුර මාළමුල්ල ශ්‍රී සුදර්ශන බිම්පාරාමීදී පවැත්වනා. විහාරාධිපති පූජ මොරකණදේ ොඩ ධම්මරතන සාමීන් වහන්සේගේ හැත්තෑවෙනි ජන්වතිනය සමරමින් මෙම උත්සය පැවැත්වුණේ ප්‍රසවහා නාරිවේද විශෂ්‍ය වෛත්‍ය උපාලි මාර්සිංග මහතාගේ ප්‍රහනත්වෙනුව. එවිදත් පෝතත් සමකින් අපේ මධ්‍යහන ප්‍රධාන ප්‍රෞත්්‍ර විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට ෆෑන් පැපත්විකාශය බලාපරතු වන්න. සු දසක් www.ipnnews.telkm.